මධ්‍යතනක යුගයේ ගත්තහන් පස්සේ ග්‍රීකයුගය අතර සහ මෙනූතන යුග අතර විශාල කාලපරාශය නියෝජනය කර තර්ක ශාස්තයේ දියුණුවින් විදිිමත් දියුණුවකින් තොරව. අපි දැන් ග්‍රීක යුග අවසාන කාලයේදී ම කලින් කිව්වා විධිමත්ව තර්කශාස්්‍රය ඉදිරිපත් කර ඇරිස්ටෝටල් කියර. ඒවගේ මමන් කලින් සඳහන් කර, ඇරිස්ටෝට තමන්ගේ ධර්ශනික අදහ සහ තාර්කික අදහස් ඉදිරිපත් කරනෝට සංවාක්‍ය තර්කය ඉලනගත් නම් පස්සේ ආනයින ඉ ගත්නම් පස්සේ ප්‍රතියෝග වගේ කාරණාවට ප්‍රස්තුෘතු ප්‍රතියෝගය වගේ දේවල් ඉදිරිපත් කරහක. ඇතට? රස්ටල් න්න මටික ඉදිරිපත් කරහන් පස ඇරිස්ටෝටල්ගෙන් පස්සේ තර්කය තර්කශාස්තේ දියුණුව ඇන හිටට නූතන යුග වෙනකාම්. මොකදඒට හේතු කිහිපයක් බලපෑ පලවිනියගතාමයි ගොඩක් කට්ටි හිතුවා ඇරිස්ටෝටල්ගේ ගෝලෝ ටික නත ශිෂ්‍යෝ ටික ඇරිස්ටෝටල් ආරම්භ කරනවා ලයිසයම් කියලා අධ්‍යාපන ආයතනයක් ඒ අධ්‍යාපන ආයතනය හදාරකු අධ්‍යාපනය ලැබූ පිරිස කියනවා. ෝටංවා ඉදිරිපත් සංවා්‍යතර්කවලින් පස්සේ තර්ක ශාස්ත්‍රී තියන සමස්තය යා කතා කල්ලි කරයි. එක නිසා මේ අපි තතරිගේ හට සාකච්ඡා කරන්න දෙයක් නැහැකි කියලා. ඉලට තවත් පිරිසක්කිවවා මේ ඇරිස්ටෝටල් සම්පූර්ණම සමස්ථ තර්ක ශාත්‍රයේ ඉදිරිපත් කරපු නිසා ද තවත් අමුතුවෙෙන් දියුණු කර යතු දවල් නැ එක පැත්තකින් සංමාක්්‍ය නිසා යකාරණාවගත්ත යිලන්ඩේ පද වර්ගය කරන ප්‍රස්තුෘත වර්ගී කරන අනුමාන වගේ දේවල් නිසා එකකාරණාව දිරිපත් වුණා. ඒවගේම තමයි ගනිතය හදාරපු පිරිස තර්කශාශ්‍රයෙන් ඇත් වෙලා හිටිය. ඒගොල්ල මේ තර්ක ශස්්‍රයත්ක සම්බන්ධ වඩ උත්සාහ කරය නැහැ ඒගොල්ලො කරේ තර්කශාශයෙන් ඇත් වෙලා තර්කශාස්ත්‍රය සම්බන්ධ වෙන්නි නැතුව ස්වාදීන බද්ධමතුන් විදිහයට හිටියා ගනිතය පිරිිබාග එතකට මේ කාරණාව තවදුරට මේ වැඩි දවුණනෙන්න්ටගත්ම මධ්‍යතනික යුගයේ මධ්‍යත නික යුගයේ කරේ ඒගොල් අන්ටවශ්‍ය වුේ වෙනද දෙයක් නෙ දෙවියන් වහන්සේගේ පැවැත්ම සනාත කරන්න දෙවියන් වහන්සේගේ පැවැත්ම හරි දෙවියන් වහන්සේගේ පැවැත්ම සනාත කරන්න ොල්ලොරේ දැන් දෙවියන් කියෙ අපිට බාහිරලෝක වස්තුවක් විදිර පෙන්න්නට බැහැදැම්මේ පෑැන තියෙනවාගේ අපට දෙවියන් කියෙනෙක් ෙනම ඉන්න දෙවියන් කියල පෙන්නටද. එහෙනම් ඒගොල්ලො කල්පන කර ඇරිස්ටෝටලියන සංවාක්‍ය ධර්කගත්තහම් බස්සේ ඒ වැඩිය කරගඩ පුළුවල්ලේසිේ දැන් මම කියපු දෙයක්තමයි කලින් ඇරිස්ටෝටල් තර්ක ශාස්නය අමුර්ථ විෂයක්්බාට පත් කරා කියලා. එකන්නේ ඒක බුද්ධියට පමණක් ආවේනික දෙයක් බාට පත් කරා. එතකොට සංවාක්‍ය තර්ක කිය කියන්නේ රීති හඇත යනවා රීති හයම් පුලුවන් දෙවන්හසේගේ පැවැත්ම සනාත කරන්න. ඔන්න ගත්තා දෙවියන් වහන්සේගේ පැවැත්ම සනාත කරන්න. ඇරිස්ටෝටල්ගේ සංවා්‍ය තර්ක සහ නුමාන කියන කාරනාව. ඒවගේම තමයි ඇරිස්ටෝටල් කරපු ඊ රිස්ටෝටගේ පස්සේ ව මධ්‍යතනකුගේ උුණන ඊලංකාරණාව පලේටෝගේ සංකල්ප ගත්තා. ලේටෝගේ ඥාන රේකා වගේ දේවල් ගත්තා. ඒත් ගත්තේ දෙවියන් වහන්සේගේ පැවැත්ම සනාත කර. මධ්‍යත නික යගගේ කාටත් කිිමයක් කතා කරන්න බැහැ පල්ලියයට විරුද්ධ කවරුුවරි කැන කතා කරුත්ත හෙම එක්ෝ මේ හිසගසාදානෝ ඇත පනපිටින් පුච්ලදාන හර අතපය ගලවලදානො ඒයාගේ දේල්තමයි කර. ඒක නිසා කවුරුත් දෙවියන් වහන්සේ ගැන විවේචන ඉදිරිපත් කරන්න ගත්තනෑ දැමයි සන්ත තෝමස් එකයිනස් ගේ කෙනෙ ගත්තොත් එහෙම ඉදිරිපත් කරන මූඩිකම කාරණාව තියන්නේ මෙන මිච්චල. දැනගැ අවශ්‍යනම් විශ්වාස කරන්න දැනගැනීමට අ්‍යම් විශවාස කර හරි විශ්වාසයහලිය කිසිම දෙයක් මෙ හැද මේ තර්කකරණ එක හෝ විචාරය කරන එක වැදගත්්‍යන්නේ මේ යම් දෙයක් ගැන දැනුම ලබාගත් තොනො මේ මධ්‍යතනික යුගගේ කිස්තුවර්ෂ කිසුවර්ෂ පස්සන සිය වසය ඉදලා පාලොස්සන සියවස දක්වා ක්‍රියාත්මක වුණ උරුද්ධහක කාලයක් යුරෝපය පුරාම බුද්ධිමය වශය අඳුරයුගය බුද්ධිමේ වශයෙන් යම් දෙයක් ඉදිරිපත් කරන්න බැරි තේරුම්ගන්න බැරි විචාරාත්මක හැකියාවට ඉඩක් නොළබුණු කාල පරාසයක් තමයි මේ මදධ්‍යතනික යුගේ ක්‍රියාත්මක වනේ. එතවට මධ්‍යතනික යුගයේ යි විදිහට ක්‍රියාත්මක වෙනකොට නෝතන යුග වෙනකොට එක කිිස්තුපූරුව පාලස්සන සියවසෙන් පසුව යුගය අපි නෝතන යුගයේ කියලගන්නවා මෙන්න මේ සාකච්ඡාවන් සියල්ලක්ම විවේචනය වඩ පටන්ගන්නවා. ඒකද මේ දැනගැනීමට නම් විශ්වාස කරන්න කියන එකට මුලින්ම ඩේකාට් වගේ දර්ශනිිකේ ර ඩේකා වගේ දර්ශනිකේ කියපු දේ තමයි විශ්වාසය වෙනටයා සැකේ අරගැනය නවා සැකේ. තකොට සැකේ තමයි යමක් දැන ගැනීමට තියන හොඳම ක්‍රමේ. හරිද ඕනෙම දෙයක් ගැන තර්ක කරන්න විචාරය කරන්න. හරි කිසිම දෙ විශ්වාස කරඩ අපේ විශවාස කරන්න පුුවන් දෙයක් ලෝකේ නැහැ. එයා කිව්වා සැකේ විතරයි අපට තියෙනෙ එක. තකොට යා සැකෙන් විශ්වාසයට ගමන් කරනවා ඉට පස්සේ යම්යම් දේවල් පිබඳ ඇැනු බාගන්න හරි එකෙන් තමයියා ඉදිරිපත් කරන්නේ. දර්ශනික සංකල්පය එයාගේ මම සිතමි එම නිසා මම පවතිමි කියලා. ඇතකොට මෙන්න මේ කාරණාවෙන් පස්සේ නූතනයුගයේ තිබ විශ්වාසයය එකක බිඳ වැටෙන්ට ගත්. එතකොට බිඳ වැටීම ඉතා සීග්‍රවර්ධනයකට ලක්කරන්ඩ උත්සහ කරනවා මාටන් ලූතර්ගේ ආගමික ප්‍රතිසංස් කරන්න. මාටින් ලූතර්ගේ ආගමික ප්‍රසංස් කරන්න එළයට විද්‍යාත්මක වශයෙන් ගත්තහම් පසේ පුනරුද්දය තුළදී. ඉදිරිපත් වුණන සංකල්ප උදාාරයක් ඉවිදිරගත්තාහම් පුොනරුදයෝගේෙදී තරිපත්වුණා කොපනිකස්ගේ අදහස්. පනිකස්ගේ අදහස තකොට මේ පල්ලිය තිබුණ ආධිපත්්‍යය සම්පූර්ණම සුනුවිසලු කරදදාන්ට නූතන යුගයේදී හැකියාවල ැබෙනෝ. තකොට නූතන ය තුළදී අපට ධර්ශනික ශේෂත්‍රය තුළ සිදන විපාරයයාසය විදිහයට පෙන්න්නට පුළුවන්කම ලැබෙනකොට. අපිට විද්‍යාත්මක සහ තාර්ගික ශත්‍රය සිදන විපාරයාසය මේ විදිර දක්වන්න පුළුවන්. මේ විපන්ර්යාසය මුලින් ආරම්භ කරන්නේ ජෝජ බුල්. ගනිතාඥය ජෝජ් බුල් කරේ වීජ ගනිතයයි වීජ ගනිතය සහ නිගාමී තර්කය එකට ඒකා බද්ධ කර වීජගනිතයයි නිගාමී තර්කය සිද්ධ වනේ තර්ක ශාස්ත්‍රය තියන රූපික ස්වභාවය වැඩි දියුණු වන ඒක අපිට වර්තමානයේදී වැඩිවැසයෙන් අපි සාකච්චා කරන සංකල්පයන් වන ඒ තමයි වර්ග තර්ක ශාස්ත්‍රයඉලානගත්තාම නූතන ප්‍රස්තුතප්‍රතිෝගය එඒ අනගත්තහන් පස්සේ ප්‍රමේයන් එනට රුක් සටහන් වගේ විශාල සංකල්ප ප්‍රමාණයක් නූතන යුගයේදී තරක ශාස්්‍රයට ඉදිරිපත්වෙන්ට පටන්ගත් අපි නූතන මේ අප සමකාලීන යුගයේ න්නේ නූතන යුගයේදී ඉදිරිපත් වන සාකච්ඡාවන් එඇතන් ඉදිරිපත් වු තාර්කීක සංකල්පයන් පැහැදිරි කිරීමගුත් අපේ විශේශේෂ්‍රය තුළ සාගච්ඡාාවෙන එක වෙනම පාඩමක් විදිහට. එතකට ප්‍රස්තුත කරනය වගේන්නේ ඒ දේව. එතකට ගනිතේ එ තර්කශාස්්‍රයේ ඉදිරිපත් වුණු හම්පස්සේ එකතුුණ හම්පස්සේ ර් ශාස්ත්‍රේ යන රූපික සවභාවෙන අපිගත්තොත්හම ඒ තියන බුද්ධිය මත පදනම්වීම කියන කාරණාව තවත් වැඩිදිවුණුවෙන්ඩ පටන්ගත්තා. කොට අද වෙනකොට තර්ක ශාස්ත්‍රය කියලා කියන්නේ ඉතා හුදකලා විශයන්නේෙේ එකන්නේ හුදකලාව තනියම ඉන්න විෂයක් බවට පත් වෙලා නැහැ. එවෙනුවට තර්ක ශාස්ත්‍රය කියලා කියන්නේ බටහිර තර්ක ශාස්ත්‍රය ගත්තහම් පස්සේ සම්බන්ධ වෙනවා හරද තොරතුරුත් ආක්ෂණයත් එක්ක යි එ. ඉනනගත්තහම් පස්සේ මනෝවිද්‍යාව එක්ක. ඉනානගත්තහම විද්‍යාව එක්ක. වගේ විශාල ශේෂත්‍රයන් ප්‍රමාණයක් එක්ක බට තර්කශාස්ත්‍රය සම්බන්ධ වෙලා තියෙන. එතකොටඒ එක වර්තමානයේද තර්ක ශාස්ත්‍රයේ දියුණුව නිසාම ඇති වුණ තත්ත්වයක් විදිහට අපිට පෙන්නල දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉලාට අපි බටහිරට ගියෝ. පෙරදිගට ගියෝ. පෙරදිග තර්කශාස්ත්‍රය මීට වඩා වෙනස්. පෙරදිග තර්කශහන්සය ගැන මිට කලින් සාකච්ඡා කළ පැරදිග තර්කශස්සයේ ආරම්භය. පැරදිග තර්කශාන්සේ ආරම්භය අපි වෛදිික යුගෙනුව ගන්න වෛදික යුගගේ මකව්වා වේදග්‍රන්ථ හතරක් රචනාවනා කියලා වි යජුර් සාම අතරබන් කියලා වේද ග්‍රන්ථ හතරෙන් පලවෙෙනියකර. වික්වේදයේ නාසදිය සූත්‍රයේ මේ ධර්ථිති ගෞතමයන්ගේ තාර්කිික පද්ධතිය ගැන සාකච්ඡා කිරීම සිද්ධ වුණ. ඉලානට වෛදික යුගෙන් පසුව උපනිසාත් දර්ශනය න වෛදික දර්ශනයම දිගුවක් විදිහට ඊලාන්ඩ ජයින දර්ශනයනවා ජෛනිදර්ශන පිළිගත හැකි නැත්තන් ආර්කික කොටත් සරගෙන බෞදධ දර්ශනය දියුණු වෙනවා ඉලාන්ට සද්දර්ශනාව දියකට යනවා. එතකොට ඉන්දියාව පදනම් කර ගත්ත නතම් පෙරදිග තර්කශාංස්්‍රය තුළ බටහිර තර්කශාස්ත්‍රයේ වගේ දියුණුවක් ඇතිවුනේ නැහැ ඒ කියන්නේ බටහිර තර්කශාස්ත්‍රය ගත්තාන් පස්සේ විද්‍යාත්මකව සහ අපි කියේනවා. බුද්ධිමේ වශය දියුණුවක් ඇත් ලාගෙන තියෙන තාක්ෂණක වශන්ෙන් දියුණුවක් ලාගෙන තිය ොට. හැබැයි පරදිග ර් ශසය ගතහම වර්තමානයේ දී. අරගෙන තියෙන්නේ වැඩි වශයෙන් දියුණු මනෝවිද්‍යාත්මක සහ ධර්ශනික ශේත්‍රය තුළවිතර. එතකොට මෙන්න මේ කාරණාවනුන් වැදගත්වෙනවා පෙරදිග හා බටහිර තර්කශාස්ත්‍රයේ වර්ධනය ගැන කතා කරනු. මම කිව්ව ර් ශාස්ත්‍රය අනුමාන ශාස්ත්‍රය ප්‍රමාණ ශාස්ත්‍රයක් විදින තන් තර්කකිරීමේ විද්‍යාවක් විදිහයට සාකච්ඡා කරා කියර. එලාන්ට බටහිරදි ග්‍රීකයුගේයේදී ලොජිී කියන සංකල්පයක් ඔස්සේ තමයි මේ ලොජික් කියන වචනයන්නේ හරි තොකොට මේ ලොජික් කියන වචනය මූලාරම්භය ලොජික කියන වචනය කියලගන්න. එතකො මෙන මේ ලොජි කියන වචනය ගත්තහම ඒක අර්ථවත්තෙන්නේ අධ්‍යයනය නැතන් තර්ක කිරීම අගේ දෙයක් කියන එක තමයි ගෙන. එතකො ලොජික කියන එක ගත්තහමේ නම් තර්ක කිරීමේ ශාස්ත්‍රයක් විදිර හඳුන්වන්ඩ හේතුව බවට පත්වෙන්නේ ඔන්න ඔය කාරනාව. එතකොට තර්ක ශාස්්‍රයේ ඓතිහාසික විකාශනය ගත්තාහම ඔතනින් අපිට ඔය විදිහට වලදීමේ හැකියාවක් තියෙනවා. එල අපිට කතා කරන්න තියෙන්නේ තර්ක ශාස්ත්‍රය සහ අනෙකුත් විෂයන් අතර සම්බන්ධය මොන වගේද කියන එක. තර්කශාස්ත්‍රය මම කිව්වා ස්වාදීනව එකට ගල් ගැහිල්්ච විෂයක් බාට පත් වෙලා නෑ තවදුරට බටහිර තුළදී. එතකොට තර්ක ශාස්ත්‍රයේ ගත්තහම් පස්සේ අපිට වැඩි වශයෙන්ම තවත් විෂයන් සමඟ සම්බන්ධ කරලා අධ්‍යනය කිරීමේ හැකියාවත් තියෙන. තර්ක ශාස්ත්‍රය සම්බන්ධ වෙනවා පළවෙෙනියෙන්ම දර්ශනයත් එක්ක දර්ශනය එක්ක. මම කිව්වා තර්ක ශාස්ත්‍රයේ කියන විසය මුලින්ම ආරම්භ වනේ දර්ශනය පදනම් කරග. දර්ශනය තමයි තර්කශාස්ත්‍රයේ මව විෂය කියලා. එතකොට දර්ශනය තුළින්, ර්ගශාස්්‍රය බිහි වුණ. ධර්ශනිකය තර්කශාස්සය භාවිතා කරනවා තමන්ගේ ධාර්ශනිික කටයුතුවලට උපකරණයක් විදිහට. ඒක යන්නේ ධර්ශනිකයට පුළුවන් තමන්ගේ ධර්ශනි ඥානය මහත් කරගන්න තරකය පදනම් කරගන. සත්‍යය මොකක්ද ව්‍යාජයමොකක්ද මිත්‍යා මොකක්ද කෙන එක ගැන අවබෝධයක් ගන්න ධර්ශනිකයට තර්කය, භාවිතා කරගන්නට පුළුව එකදයා භාවිතා කරනවා තර්කය උද්ගාමී සහ නිගාමී විදිහට. තර්කශාස්්‍යය බිහිවුණේම දර්ශනය පදනම් කරග. එතකොට දර්ශනයෙන් පදනම් කරගෙන තර්ක ශාස්්‍රයේ නිර්මාණය වෙනකොට දර්ශනය තුළ තිබුණු උපවිශේශේෂත්‍රයක් විදිහට තර්ක ශාස්්‍රය ක්‍රියාත්මක වුුණේ මේක ස්වාධීන විසය බාට පත් කරන්නේ හැබැ ඇරිස්ටෝටල් දර්ශනය තර්ශාස්ත්‍රය ස්වාධීන විෂයඔබ්බාට පත්කරාට තර්කශාස්ත්‍රය දර්ශනය අතර තියෙන සම්බන්ධය තවමත් ඒ විදිහටම තියෙනවා. ඒකයන්නේ තර්කශාස්ත්‍රය හා දර්ශනය කියන තවමත් අන්තර් විශයය සම්බන්ධයක් සහිතව ක්‍රාප්මක වෙන. තර්ක ශාස්ත්‍රයේ දර්ශනිකයටට අත්ය අවශ්‍ය හේතුව සත්‍ය අවබෝධ කරගන්න දර්ශනිිකට තර්කය තිබුණ නැත්තම් ක ශස්්‍රතති බුන් ත්තන් සත්‍ය අවබෝධ කරගැනීම හැකියාවකි හැකියාවක් නැතිවෙලා යනවා. ඒවගේම තමයි දර්ශනිකට දර්ශනික සංකල්ප විධමක් ගොඩනගා ගණඩත් තර්කය උපයෝගී වෙන ඕනම දර්ශනිකයක් ගත්තා මෙයා යම්කිෙසි දැනුමක් ඉදිරිපත් කරහම කුණු ස සමූහයක් ඉදිරිපත් කරහම පස්සේ ඒ කරුණු සමූහය අනෙකුත් ධර්ශනිකයන්ගේ විවේචනයට ලක්වෙනවා එතකොට නිර්ධය විවේචනයෙන් ලක්වෙන ඒ විවේච්චනවලට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව තර්කයට ලබා දෙන්නේ මේ දර්ශනයට ලබා දෙන්නේ තර්කය විසි. එතකොට දැිගත්ොත්තෙම උදාහරණයකද බුදුන් වහන්සේ ළඟට ඕනෑ තරම් පිරිස්සෙනවා තර්ක කරන්න. හරි මංකිව අර ජෛන දර්ශන දර්ශනිකය ඉන්න. හරිද උපනිසාත් ධර්ශනික ඉන්න. දර්නිකය න්න ගොල්ල වනවා බුදුන්හන්සේ ඟට විධ තර්ක කරයි බදුන්හන්සේගේ ඉගැන්මීම් වැරදිී කියන්. එතකොට ඒ ධර්ශනික ඥානය ඒ ධර්ශනිික අදහස් වැරදිී කියන්නේ නැතුව. ඒවා විධමත්ව මෙන්න මෙහෙමයි මේවා සිද්ධුවෙන්. හරිද ඕගලන්ගේ අදහස් මෙම ඉදිරිපත් කරට ඒවා වර්දින්නේ මෙන්න මේ අවස්ථයි. කියලා විධමත්ව තර්කකිරීමේ හැකියාවක් ලබා දෙන්නේ බුදුන්වහන්සේට අපි කියනවා තර්කය නිසා. කට බුදුන් වහන්සේගේ දර්ශනය ඒකයි අදටත් ලෝපුරාහම ව්‍යප්ත වෙලා තියෙන. මොකද තාර්කිකත්වය තුළදී ඒකදී වැදගත් විධමත් ආකාරයෙන් පැහැදිලි කිරීමක් සිද්ධ වෙන නිසා. එතකොට තර්ක ශාස්ත්‍රය කියලා කියන්නේ එම් දර්ශනයට අත්‍යවර්ශම සාධකයා. හරි ඒක නිසා තර් ශාස්ශ්‍රයයි දර්ශනය අතර තියෙන්නේ අන්‍යෝ්‍ය වශයෙන් පැහැදිලි සම්බන්ධයක් කියලාපිට කියන්න පුළුවන්කමත් තියෙනවා. ඉනාට, අපට තවත් එකත් තමයි තර් ශාස්ත්‍රය හා දර්ශනය අතර සම්බන්ධය පැහැදිරි කරන්නකොට මේ දර්ශනය තුළින් කතා කරන්නේ ලෝකේම සමු සම්පූර්ණම සංකල්පයන් පිළිබඳ. එකන්නේ සත්‍යයක් පිළිබඳ. මෙන්න මේ සත්‍යය හරද උගත් අයට වගේම නූගත් අයටත් තේරුම් ගන්න පුළුවන්කමත් තියෙනවා හරි දර්ශනය තුළින් ඉදිරිපත් කරන කරම. තකට? මෙන්න මේ කාරණාවන් හැමෝටම පිළිගණ්ඩ පුුවන් හැමෝටම තේරුන්ගණඩ පුුවන් ආකාරන නිදිරිපත් වීමේ හැකියාව ලබා දෙන්නෙම තර්ක ශාස්ත්‍රයයි දර්ශනය ඇතර තියෙන සම්බන්ධය නිසා.